ගමන්විමන් යන්නේ වාහනවලින් විතරක්ම නොවයිනේ. අපේ එදිනදා ගමන්විමන් බොහෝවිට යන්නේ පයි. ළඟතියන කඩේට යන්න අල්ලපු ගෙදරට යන්න පන්සරට යන්න අවශ්‍යෝ විට අපි පයින් ගමන් කරනවා. මෙසේ පයින් ගමන්විමන් යාමේදී අපට ඇතිවන ගැටලු බාධක ගැන මේ පාඩමෙන් අපි කතාබහ කරම්. පයින් ගමන්විමන් යනවිට, සමහරවිට අපට විවිධ බාධක හමුවෙනවා. විවිධ අනතුරුවලට මූනපාන්න සිදුවෙනවා. එසේ සිදුවිය හැකි අනතුරුහා බාධක මොනමාදයන්න අපි දැනගෙන සිටියුවොත් අපට අනතුරුවලින් වැලකීමට හැකියාව ලැබෙන. බලන්න මේ පාරේ යන්න පුළුවන්ද පාටපුරාම සත්තු ඉන්නවා. මීහාරක් හාරාගන් වන්තුරු වගේ සතුන් අපි ගමන් විමන් කරන පාරයේදී අපට හමු වෙනවා. සතුන් මගහරිමින් අපි පාරේ පයින් ගමන් කරන විට යන්න ඕනෑ සමහර විට ඒ සතුන් දෙන් අපට අනතුර සිදුවෙන්න පුළුවන්. ඒ වගේම අපි පාරේ පයින් ගමන් කරන විට පාරයඉන්න බල්ලන් ගෙනුත්තුන් පරිසං වෙන්න ඕනෑ පාරේ නිකරුණේ හෙසිරන්න බල්ලේ අපි හපාගන්න පුළුවන්. එවිට අපට වද ප්‍රතිකාර ගැනීමට සිදදුුවෙන්න්න. පාරහර මාරුවමේදී අපට අනතුරු වඩ පුළුවන්. අපි පාරමාරුවෙන්න්න ඕනේ සුදු ඉරමතින් උනත්න් හොඳින් දෙ පැත්ත බලලා පාරේවාහන නැත්නම් විතරයි පාරමාරුුවන්න ඕනෑ. අප පාරමාරුුවන්න විට නිතරම සුදුඉර භාවිතා කරන්න ඕනේ. එසේ නොමැතිව එහෙන්මහින් පාර පැෙන්වුව අපට සිදුවිය හැකි අනතුරු වැඩි. සමහර ප්‍රදේශවෙල උඩා පාරවල සුදුවිදී නොතිබන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක පාරදිපස හොඳින් බලලා වාහනු නැත්නම් විිතර පාරමාරුවෙන්න ඕනෑ. අපි මාර්ගය වැස්සට සේදී ගොස් වළවල් හෑරුන් තැන්තියෙන්න්න පුළුවන්. නැත්නම් පාරවල් සාධන විට සකස්කළ වලවලතිෙන්න්න පුළුවන්. අපි අහක බලාගෙන ගොස් ඒ වගේ වලක කකුල වැටුනොතුන් අපට අනතුරු වෙනවා. ඒ නිසා හොඳින් පාරබලාගෙන එවැනි වලවල් මඟාරිමින් අපි පයින් ගමන් කරන විට යන්න ඕනෑ. ඒ වගේම වැසි අවස්ථාවකදී ඒ වලවල් වල වතුරුපිදීතිබෙනවා. සෑමතනම වහින විට වතුරතියන නිසා අපට ඒ වලවල් සොයාගන්න බෙරිවෙනවා. ඒ නිසා වැස්ස අවස්ථාවක අපි පාරේ ගමන් කරන විට, වඩාත් පරිස්සමින් පයතියා ගමන් කරන්න ඕනේ. සමහරයි ඉන්නවදරුවුණේ තමා කන කෙසෙල් ගිඩියේ ලෙල්ල අඹගිඩියේ පොත්ත වගේ දේවල් පාරේදාලා යනවා. එසේ දමාගියල්ලෙල්ලා තව කෙනෙකුට පෑගුණොතුන් ලිස්සාගිහින් අන්නතුරු සිදුවෙනෝ. ඒ නිසා අපි කන එවැනි දේවල්ල ලෙලි පාරපුරා දමායන්න හොඳනෑ. ඒ වගේම පයින් ගමන් කරනවිට එවැනිතේ දුටු විට පාරෙන්න්නේවා ඉවත් කරන්නට වගබලාගන්න ඕනේ. තවත් සමහර අවස්ථාවල පාරයේ පයින් ගමන් කරන විට කැඩුණු වීදුරු කොටු පාරී වැටලා තිෙනවා අපි දකිනවා. බෝතලයක් බිදිලා හෝ වෙනත් අනතුරක් නිසා එසේ වීතුරු කොටු පාරේතියෙන්න්න පුළුවන්. පයින් ගමන් කරනයට, ඒ වීදුරුකොටු පෑගුණොත් කුල කැපිලා අනතුරවෙන්න පුදුවන්. ඒ නිසා ඔයාලා පයින් ගමත් කරනවිට අතේතිබෙන වීදුරුබෝතලයක් කැඩුනොත් එහි කටුතික වැඩිහිටියකුලවා ඉවත් කරන්න ඕනෑ. ඒ වගේ පයින් ගමන් කරන විට පාරේ වැටීතිබෙන වීදුරු කටුවක් දුතුුවත් වැඩිහිටිය කුලවා එය පාරෙන් ඉවත්කිරීමෙන් කෙනෙකුට වන අනතුරක් වලක්වාලන්නට ඔයාලාට පුළුවන් වෙනවා මේවාගේ පයින් ගමන් විමන් යනවිට බාධක අනතුරු ඇතිෝ අපිට ගමන හොඳින් අවසන් කරන්න බැරිිවෙනවා ටවාල සිදු වෙනවා එවිට අපට ඒවාට ප්‍රතිකා අරැගැනීමට වෙනවා අපේ ගමන යන්න අපට බැරි වෙනවා මඟදී ඇති වෙන බාධක හා අනතුරු නිසා ගමන ප්‍රමාද වෙනවා නියමැත වේලාවට අපට අවශ්‍ය තැන්ට යන්න බැරිගෙනවා. සමරවිට අපට අවශ්‍ය තැනට යාමට නොහැකිව නැවත නිවසට හෝ රෝහලකට යාමටත් සිදුවෙන්න පුල්ුව. ඒ නිසා දරුවනේ පයින් ගමන්බිමන් යාමේදී මෙවැනි බාධකහා අනතුරුවලින් ආරක්ෂාවවිින් ගමනයන්නබි වගබලාගන්න ඕනේ